90th anniversary bonanza Apico. Adam Apico Super Center samagin shopping karanna. කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබා ගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් සනීපාරක්ෂක තුමාවලට අදාළ ඇතැම් බදු සංශෝධනය කිරීමට රජයේ තීරණය කර තිබෙනවා. මෙම නව බදු සහන සමග දේශීය නිෂ්පාදිත සනීපාරක්ෂක තුමා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ක 60ක මිලකින් අඩු වීමට නියමිත අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් රුපියල් 270ක් වන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. තවද ආනයනික නිමි නිෂ්පාදන වල පරිභෝගික සිල්ලර මිල 18කින් හෝ 19කින් අඩුවීමටද නියමිතයි. ඒ අනුව රේගු ආනයනය මත 15ක රේගු ආනයන බද්ද 10ත් 15ත් අතර වූ සෙස් බද්ද සහ 10ක් වූ වරායහ ගුවන්තුරුබල සංවර්ධන බද්ද අමුද්‍රව්‍ය පහක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර තිබෙනවා. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වෙමින් රුපියල් මිලියන 4600ක් වටින ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙරටට ප්‍රදානය කිරීමට පියවරගෙන තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ මේ වන තනාපති කාර්යාලයේ අවස්ථා තුනකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙත ඖෂධ ලබා දී ඇති බවයි. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සහ දුම්මැටිවල මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව DCSL සමාගම සෑම මත්පැන් වර්ගයකම මිල ඉහළ දමා ඇති අතර මිලිලීටර 750 මත්පැන් බෝතලයේ මිල රුපියල් 150කින් ඉහළ දමා තිබෙනවා. ඊට සමගාමීව අනෙක් මත්පැන් වල මිල ගණන්ද ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්මිටි වර්ග දෙකක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ලංකා දුම්කල සමාගම පියවරගෙන තිබෙනවා. අනිකුත් දුම්මිටි නිෂ්පාදන වල මිල ගණන් මෙතෙක් තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ. උද්ගත වැඩි තත්ත්වයේ තුල රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරන බබට ප්‍රචාර පෙතිර ගියද එලෙස වැටුපෙන් අඩක් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලා පිටිය මහතා අද සඳහන් කළා. අපේ රටේ මාසික රාජ්‍ය සේවක වැටුප සඳහා භණ්ඩාගාරය ගෙවන මුදල රුපියල් බිලියන 100 කෝටි 93ක්. විශ්‍රාම වැටුප සඳහා රුපියල් බිලියන 26ක්. මේ දෙක එකතුව රුපියල් බිලියන 119ක් මාසෙට. මේක වාර්ෂික බැලුවොත් රුපියල් බිලියන 1428ක්. 2021 අපේ මුළු රාජ්‍ය ආදායමත් රුපියල් බිලියන 1450කට ආසන්න ප්‍රමාණයක්. මුළු රාජ්‍ය ආදායමම අපි වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා ගෙවන මට්ටමක ඉන්නේ. මේක ඉතාමත්ම බැරෑරුම් කාරණාවක්. රාජ්‍ය සේවක වැටුප් අඩක් නෙමෙයි සියල්ලම හිමි වෙන තත්ත්වයකට තමයි ක්‍රමවත් විදිහට ආර්ථිකය ගියනම් සිද්ධ වෙන්නේ. හැබැයි දැන් ඒක වෙන්නේ නැහැ කියන එක වගකීමෙන් කියන්න පුළුවන්. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ආයෝජන හා සංචාරක ආකර්ෂණයේ දිනා ගැනීමට නම් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ සන්නාමය ස්ථාපිත කිරීමේ සැලසුම්වල වැදගත්කම ශ්‍රී ලංකා අලෙවි කරන ආයතනය පෙන්වා දෙනවා. ලෝකේ ඕනතරම් උදාහරණ තියෙනවා කොහොමද ජාතික සන්නාමකරණයක් හරහා ලෝකේ රටවල් ඉස්සරහට ඇවිල්ලා තින්නේ කියලා. අලෙවි කරුවන් විදිහට අපි හැමදාම කරන්නේ අපේ ආයතනයේ තියෙන නිෂ්පාදනය හා සේවාව අපි අලෙවි කරන එකනේ. ඒතර ඒ වගේම අපේ වටේ ඉන්න ශාල ප්‍රමාණයක් ඉන්න අලෙවි කරුවන් එකතු කරගෙන රටක් විදිහට රට බ්‍රෑන්ඩ් කරන්න කොහොමද ගන්න කියලා. ඒකට අපිට ඕනතරම් එක්ස්පර්ටිස් ලංකාවේ ඉන්නවා. ඒත් මේක දැන් අපි කරේ නැතනම් අපි තවදුරටත් වැටෙන්න පටන් ගත්තොත් ඒක සමහර වෙලාවට කරන එක ලොකු ප්‍රශ්නයක් වෙයි. එහෙම නැත්නම් කරන්න බැරි වෙයි. අපි ගත්තත් ලංකාව මේ ළඟදී අපි ඒෂියා කප් එක දින්නේ. ඉතින් මම අමාරු තැනකදී ආපු ඕස්ට්‍රේලියානු ටීම් එක වෙනුවෙන් කහපාට ඒගොල්ලන්ගේ ජර්සි සඳගෙන ලොකු සූතියක් කරා. අපි මේ වගේ දේවල් වලින් ඇත්තටම පෙන්නුවේ අපි මොන වගේ ජාතියක්ද කියන එක. ඒත් අපි මේවා ඇත්තටම AA සිදුවීම් වලින් අපි යම්කිසි ප්‍රයෝජනයක් ගත්තද ලෝකයයිද. මේ වෙලාවේ මේ ජාතික සන්නාමය අපි ඇත්තටම බිල්ඩ් කරේ නැත්තම් මේ ආර්ථික ප්‍රශ්න සහ මේ සිරුම් ප්‍රශ්න වලට දිගු කාලින විසඳුමක් ලැබෙයිද කියන එක ප්‍රශ්නයක්. අපි ඇත්තටම හිතන් ඉන්නවා සියලුම පක්ෂ එක්ක මේ එකඟතාවයට එන්න මොන පක්ෂයේ ඉදිරියේ බලයට ආවත් මෙය අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ප්‍රතිපක්තියේ එක ප්‍රධාන කරුණක් විදිහට අනිවාර්යෙන් සාපනය වෙන්න ඕනේ. ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ පුරවැසියන් විදිහට අපි ඩිජිටල් මේ මාධ්‍යන් වලට අපි දාන දේවල් කන්ටෙන්ට් එක ලංකාවේ තියෙන සියලුම දේවල් අපි විහිළුවට අරගෙන ඩිජිටල් මාධ්‍යට දාලා ඉතින් අපි දැනගන්න ඕනේ ඩිජිටල් මාධ්‍යට දාපු ගමන් ලංකාවේ බවුන්ඩරි එකේ විතරක් නෙමෙයි මේක ලෝකේ හරහාම විහිදලා යනවා. එතකොට ලංකාව ගැන තියෙන ආකල්පය එන්න එන්නම වෙනස් පැත්තකට තමයි හැරෙන්නේ. ඉතින් අපිට ජනතාව විදිහට අපිට තියෙනවා යම්කිසි වගකීමක්. ඩීසල් ලීටරයකින් කිලෝමීටර 18ක්ම දුවන්න පුළුවන් අද කාලෙට ෂුවර් වැඩ්ඩා. ඩීමෝ බට්ටා ටාටා S HT2. වැඩි විස්තර සඳහා 1388 අමතන්න. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.